සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම අදත් විවේකී ඉරිදා දිනයේ අපි ආමන්ත්‍රණය කරන්නේ අපේ දරුවන්ට දරුවන් පිළිබඳව කෙරෙන ධර්ම විග්‍රහයක් තමයි ඉරිදා දවසේ අපි ජයමග ළමා වැඩසටහනට වෙන් කරලා තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ නොයෙකුත් උපදෙස් නොයෙකුත් ආකාරයේ කටයුතු සම්පාදනය කරගත්ත හැමෝටම හොඳටම මතක ඇති අපේ දුවා පුතාලට අපි අවධානයෙන් වැඩක් කරන්නේ කොහොමද ඒ වගේ මරමුණකට යන්නේ කොහොමද ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අපි ජයමග ළමා වැඩසටහනේ ප්‍රත්‍යවේක්ෂා සටහනක් දෛනික වාර්තා සටහනක් පසුගිය කාලේ සකස් කරා නමුත් අපි මේ වැඩසටහන තුලත් ඉදිරියේදී නැවත ඒවා විස්තර කරලා දෙන්න අපේ දරුවන්ට සූදානමක් තියෙනවා කොහොම නමුත් ඒ කරගෙන යන දරුවන්ට ඒ කාරණා ටික සිද්ධ කරගෙන යන දරුවන්ට ඒවා නැවත අලුත් කර ගැනීම සඳහාත් අපි මුල ඉඳන් තවත් අවශ්‍ය කරන අපේ දූ දරුවන්ට අවශ්‍ය කරන දේවල් තමයි දවසින් දවස ධර්ම කරුණු සාකච්ඡා කරන්නේ අපේ දුවල පුතාලා අනිවාර්යෙන් දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි හැමදාම අවධාරණය කරලා මේ කාරණාව මතක් කරනවා. මොකද අවධාරණයෙන්ම දැනගන්න ඕන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට කිසිම විදිහකින් මේ ලෞකික ජීවිතයට ගලපන්න බෑ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපේ ජීවිතය ජයගන්න අපිට එක එක ක්‍රමවේද ඕනේ. අපිට හැම දෙයකටම අපේ ජීවිතය සාර්ථක කරගන්න ගියාම හැම දෙයකටම මුල් වෙන්නේ සිත බව නිබඳව මතක තබා ගත යුතු කාරණාවක්. හැම වෙලේම මතක තියාගන්න ඕන දෙයක් තමයි හැම දෙයකටම මුල් වෙන්නේ සිත. එතකොට හැම දෙයකටම මුල් වෙන්නේ සිත නම් ඒ සිත අපිට මෙල්ල කරගන්න බැරි වුණොත් මොනවා හරි විදිහකින් අපි ලොකු ගැටලුකාරී තත්යකටපත් වෙනවා. ඒකින්ද හිත මෙල්ල කරගත යුතුව තියෙනවා. හිත පාලනය කරගත යුතුව තියෙනවා. ඉතින් මේ සිත පාලනය කර ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක ඉබේ වෙන්නේ නෑ දුවේ පුතේ අපි මතක තියාගන්න ඕනේ. ඒක ඉබේ වෙන්නේ නැහැ අපි ක්‍රීඩා කරලා ජයග්‍රහණයක් කරන්න පුහුණු වෙනවා වගේ අපිට මේ සිතත් යම්කිසි ජයග්‍රහයේ ඉලක්කයක් සඳහා අරගෙන යන්න පුහුණු කිරීමක් අවශ්‍යයි. ඒක අපි හැම වෙලේම මතක තියාගන්න ඕන කාරණයක්. හැම වෙලේම මතක තියාගන්න ඕන කාරණාවක් හිත කියන එක පුහුණු කරන්න ඕනේ කියලා වැඩක් කරන විදිහට නෙවෙයි වැඩක් කෙරෙන විදිහට වැඩක් සිද්ධ කෙරෙන විදිහට සිත පුහුණු කළ යුතුව තියෙනවා. ඉතින් අන්න ඒ පුහුණුව තමයි අපි හැම වෙලාවකම සිද්ධ කළ යුතුව තියෙන්නේ. ජීවිතේ ජය ගන්නවා කියලා කියන්නේ සිත ජය ගැනීමයි. යම් කිසි කෙනෙක් සිත ජය ගන්නවා නම් ලෝකෙම ජයගත්තා වෙනවා. ඇයි එහෙම කියන්නේ? මොකද්ද හිත ජය ගන්නවා කියලා කියන්නේ? තමන්ගේම අහල බලන්න, තමන්ගේ ඇතුළාන්තයෙන් අහල බලන්න යන ගමනට අපේ ජයග්‍රහණය සඳහා අපි යන ගමනට අපිට වැඩියෙන්ම බාධා කරේ කවුද කියලා. අම්මා තාත්තාද, සහෝදර සහෝදරියන්ද, ඥාතීන්ද, නැත්නම් වෙනත් අයද, එහෙම නැත්නම් අපේම සිතද? වැඩියෙන්ම බාධා කරේ අපේ හිත. අපි බලාපොරොත්තු නොවන තැනකට, අපි කවදාකවත් නොසිතපු තැනකට, ඒ කියන්නේ අපි යම් වැඩක් කරන් ඉන්නකොට අපි බලාපොරොත්තු නොවන ආකාරයට අපි රූපවාහිනිය ළඟ ඉඳවලා තිබ්බේ අපේ හිත. එතකොට පාඩම් කරන්න තියෙද්දී අපිව මේසෙන් නැගිටවලා ඇඳට දැම්මේ අපේ හිත. ඉතින් මේ පිළිබඳ අපි ගොඩාක් කතා කරන්න ඕනේ. මේ හිත මෙල්ල කරගන්න ක්‍රමවේද ධර්මය තුල තියෙනවා. ඕනම ඉලක්කයකට යන්න අපිට කිසිම ගැටලුවක් නැතුව ඉදිරි අනාගතය සකස් කරගන්න එක එක මනෝවිද්‍යාත්මක ක්‍රම, බටහිරෙන් ලැබිච්ච ක්‍රම තියෙනවා.
එවට ඊට වැඩිය ඉතා සියුම් වශයෙන් සියුම් කියලා කියන්නේ ඉතාම පුංචි තැනකින් පවා කරදරයක් වෙන්නේ නැති වෙන්න ඉතාම සාර්ථකව භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඇබ්බැහිවීම පිළිබඳව. මොකද අපි ඉදිරියේදී මද්ද්‍රව්‍ය පිළිබඳවත් සාකච්ඡා කළ යුතුව තියෙනවා. නමුත් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇබ්බැහිය පිළිබඳවයි. කුමක්ද මේ ඇබ්බැහිය? හරි. ඇයි අපි සමහර දේවල් වලට ඇබ්බැහි වෙන්නේ? විශේෂයෙන්ම මේ කාලේ වෙනකොට අපිට අපේ දුවේ පුතේ නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒක ලොකු වැරද්දක් විදිහට සමාජය දකින්නේ නැහැ. අපේ අම්මා තාත්තා දකින්නෙත් නැහැ. හැබැයි අපිට ලොකු හානියක් වෙන ගැටලුවක් තියෙනවා. ඒ තමයි දුරකථනය. බොහෝ දෙනා මේ දුරකථනයට ඇබ්බැහිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බැරි ඇයි කියලා, ඒකෙන් ගැලවෙන ක්‍රම මොනවාද කියලා අපි හොයලා බලන්න ඕනේ. අපේ හිතගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුහුණු නොකරපු කුළුහරකෙක් වගේ කියලා. කුළුහරක කියලා කියන්නේ බොහොම ශක්ති සම්පන්න ගවයෙක්. හරි. ඒ ගවයන් අතර ඉන්න බොහොම හයිය තියෙන, බොහොම ශක්තිය තියෙන ගවයෙක්. ඒ සතා පුහුණු කරේ නැත්තම්, හීලෑ කරේ නැත්තම් එයාව පාලනය කරන්න බෑ. එයා වැඩ කරන්නේ එයාට ඕන හැටියට. අපේ හිත ගැනත් පුංචි කාටුන් එකක් වගේ පොඩි අදහසක් අපේ හිතේ තියාගන්න ඕනේ. ඒ ඒවා හරි වැදගත්. අපිට නිකන් දැනෙන්න ඕනේ අපේ හිත ගැන පුංචි විහිළු දර්ශනයක් වගේ එකක්. මගේ හිතේ කුළුහරකෙක් වගේ කෙනෙක් මේ හිතේ ඉන්නේ. එයා හැම වෙලේම පයින්ඩ බලාගෙන ඉන්නේ. හරිද? හරකුන්ගෙනුත් වැඩ ගන්නවනේ, මීහරකෙන් එහෙම වැඩ ගන්නවා. හීලෑ කරගත්තොත් ගොඩක් වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සත්තු හීලෑ වුණාට පස්සේ බොහොම අමාරුවෙන් තමයි හීලෑ කරගන්න ඕනේ. හීලෑ වුණාට පස්සේ ඒ කුළුහරකගේ තියෙන ශක්තිය අපිට ඕන දෙකට කුඹුරක් කාගන්න, කරත් එකට බැඳගන්න, මොනවා හරි එකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ හීලෑ කරගත්තොත් විතරයි. ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ මේ හිත හීලෑ කරගන්න. හීලෑ කරගන්නවා කියලා කියන්නේ අපිට වැඩ ගන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. නැත්නම් කුළුහරකෙක් වගේ හැට හැට පයින්නවා. කොච්චර නවත්තන්න උත්සාහ කරත් බෑ. ඒක අපි දිහා හැරිලා බලනකොට අපිට තේරෙන්න ඕනේ. ඒක අපි දිහා හැරිලා බලනකොට තේරෙන්න ඕනේ මට පාලනය කරගන්න පුළුවන් තැන්වලදී මෙයා කොහොමද හැසිරෙන්නේ කියලා. පාලනය කරගත යුතු තැන්වලදී කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් හොඳට හිතලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. පාඩම් කරන තැන ටෙලිෆෝන් එක තියාගන්නවා. අපි එක දිගට වැඩක් කරන්න ඕනේ කියලා තීරණයක් ගත්තා අපේ දරුවන්ට මතක ඇති. ඒ කියන්නේ වැඩක් කරනකොට ඉඳගෙන දැඩි අදිෂ්ඨානයකින් කරන්න ඕනේ කියලා, අවධානයෙන් කරන්න ඕනේ කියලා. ඒ කරන වැඩේ කරලා ඉවර වෙලා පැයක් පාඩම් කරනවා නම් හරියටම පාඩම් කරිච්ච වෙලාව ගත්තොත් එහෙම කවුරු හරි මැන්නොත් හරියටම බොහොම අඩු කාලයක් තමයි ඇත්තටම පාඩම් වෙලා තියෙන්නේ. වතුර බීලා වටපිට බල බල ඉඳලා එක එක දේවල් කරලා. නමුත් පැය භාගයක් විතර තමයි මම ගොඩාක් අපේ දරුවන්ගෙන් අහලා බලනකොට හුඟක් අය කියන්නේ අපි පාඩම් කරනකොට පාඩම් කරලා තියෙන්නේ අදිෂ්ඨාන කරගෙන නෙවෙයි, පැයක් පාඩම් කරා නම් පැය භාගයක් විතර තමයි වැඩේ වෙලා තියෙන්නේ කියලා. ඒකින්ද අපි තීරණයක් ගත්තා කරන්න කලින් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මම මෙන්න මේ වෙලාව මම පැය භාගයක් එක දිගට වැඩ කරනවා කියලා ලෑස්ති වෙලා වතුර බෝතලේ ළඟින් තියාගෙන ඕන කරන පොත්පත් ටික එතනට අරගෙන දුරකථනයේ පැත්තකින් ඈතකින් තියලා එහෙම තමයි කරන්න ඕනේ. කරන වෙලාවේ කරන දේ හරියටම කරන්ඩ ලොකු වෙනසක් අත්දකින්න පුළුවන්. ගොඩාක් වැඩ ඉවර වෙනවා එතකොට. ඉතින් අදිෂ්ඨානයෙන් කටයුතු කිරීම කියන එක කළ යුතු දෙයක් විදිහට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදීත් නැවත නැවත මම මේවා මතක් කරනවා. මොකද අපි චර්යාවන්, ඒ කියලා කියන්නේ අපේ ක්‍රියාකාරකම් වලින් ජීවිතය හදාගන්න එක නැවත 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 මතක් කරන්න ඕනේ. හැම ඉරිදාම අපි මේ බව අපේ දරුවන්ට මතක් කරනවා. මෙන්න මේක දැන් කොහොමද, දැන් කොහොමද මේ කරගෙන යන වැඩ ටික හරියට කරනවද කියලා. මේ වෙනකොට අරමුණ පිළිබඳව හොඳ මතකයක් තියෙන්න ඕනේ. හැම වෙලෙම අරමුණ සිහි කරන්න ඕනේ. අරමුණ සිහි කරන්න දවසේ උදෑසන නැගිට ගමන් අරමුණ මෙනෙහි කරන්න. මොකද ජීවිතය සාර්ථක කරගන්න කෙනාට ජීවිත අරමුණක් තියෙන්න ඕනේ.
ඒ අරමුණට යන්න මතක ඇති මොනවාද හැමදාම මතක් කරන්න ඕන අපි ඒ ටික අරමුණට කැමැත්තක් තියෙන්න ඕනේ ඒ වගේම ඒ කැමැත්ත අනිත් දේවල් වලට වඩා වැඩි වෙන්න ඕන දැන් මම මේක කියනකොට මේ ධර්මයත් එක්ක රැඳිලා ඉන්න දරුවන්ගෙන් මේක කටපාඩමින් හිතෙන් එන්න ඕන මොකක්ද අරමුණක් නැත්තම් අරමුණක් ඇති කරගන්න ඕනේ ඊළඟට ඒ අරමුණට කැමැත්ත ඇති කරගන්න ඕනේ ඒ කැමැත්ත අනිත් දේවල් වලට තියෙන කැමැත්තට වඩා වැඩි කරගන්න ඕනේ වැඩි කරගන්නේ කොහොමද ඒ අරමුණ ගැන නැවත 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 ඒ අරමුණට ගියොත් ඒ අරමුණට ගියොත් ලැබෙන ලාභයන් හොඳට මෙනෙහි කරනවා අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු මෙනෙහි කරනවා මේ දෙක මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මොකද කරන්නේ අරමුණට තියෙන කැමැත්ත ඇති කරගන්නවා ඒක තව 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 සංවේදීව පුංචි පුංචි තැන්වල පවා මෙනෙහි කරමින් මේ කැමැත්ත වැඩි කරගන්නවා ඒ දෙකම ඇති කරගන්නත් කැමැත්ත වැඩි කරගන්නත් භාවිතා කරන්නේ අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු අරමුණට යන්න පුළුවන් වුණොත් ඇති වෙන ලාභ කියන දෙක හොඳට මෙනෙහි කිරීමෙන් එතකොට මේක හොඳට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කර මෙනෙහි කරමින් තමන්ට අවශ්‍ය තැනට මේක වර්ධනය කරගත්තාම අවශ්‍ය ඉලක්කයට මේක වර්ධනය කරගත්තාම මොකද වෙන්නේ හිතලා බලන්න මොකක්ද වෙන්නේ කියලා අපි දීර්ඝ කාලයක් තිස්සේ එක වැඩක් එක දිගට කරගෙන යන්න බැරි වෙන්න හේතු වෙන්නේ ඔන්න ඒ කැමැත්ත වෙනත් දේවල් වලට යෑමෙන් ඒකින්ද අපි පැහැදිලි කරගත්තා කැමැත්ත ඉහලින්ම තියාගන්න ඕන කියලා අනිත් දේවල් වලට වඩා එතකොට තමන්ගේ අරමුණට යන්න තියෙන කැමැත්ත අනිත් හැම දෙයකටම වඩා ඉහලින්ම තියෙනවා නම් ඒක තමයි කෙරෙන්නේ කියන එක අපි කතා කරා එහෙනම් කැමැත්ත ඇති කරගන්න ඕනේ කැමැත්ත වැඩි කරගන්න ඕනේ කොච්චර වැඩි කරගන්න ඕනේද අනිත් දේවල් වලට තියෙන කැමැත්තට වඩා වැඩි කරගන්න ඕනේ මේක ප්‍රායෝගික ක්‍රමවේදයක් ඊට පස්සේ මොකද කරන්නේ මේ වැඩි කරගත්ත කැමැත්ත පවත්වා ගන්න ඕනේ මේ පවත්වා ගන්නේ කැමැත්ත වැඩි කරේ අරමුණට ලැබෙන ලාභ අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු මෙනෙහි කරලා එතකොට ඒක පවත් ගන්න නම් ඒක එක දිගට මෙනෙහි කරන්න ඕනේ ඒ කියන්නේ දෛනිකව දවසේ පුරුද්දක් විදිහට ඒක අමතක වෙන හින්දා පුරුද්දක් ඇති කර ගන්න ඕනේ කියලා අපි කතා වුණා එතකොට ඒ පුරුද්දක් ඇති වෙන්න නම් අකණ්ඩව දින 20ක්වත් මේ වැඩේ කරන්න ඕනේ එකම වෙලාවේ මේ වැඩේ කරොත් තමයි අපි පුරුද්දක් බවට පත් වෙන්නේ හැබැයි අකණ්ඩව කියලා කියන්නේ එක දිගට මැද කැඩෙන්නේ නැති වෙන්න මේ සඳහා තමයි අපි සටහනක් ඇති කරගත්තේ දිනේ දාලා ඊට මෙහැයින් ඒ පොලිමක 1 2 3 4 5 කියලා දිනේ දාලා පල්ලෙහාට ඊට මෙහා කොටුවක අරමුණ මෙනෙහි කිරීම මෙනෙහි කරා නම් හරි ලකුණක් දානවා මෙනෙහි කරේ නැත්නම් වැරදි ලකුණක් දානවා එක දිගට හරි ලකුණු 20ක් එනකම් මේක කරන්න කියලා මම කිව්වා අපි දෛනික චර්යා සටහන හිමින් සැරේ හදා ගන්නව නැවත වාරයක් නමුත් ඒක අපි सिद्ध කරලා තියෙනවා මේ වෙනකොට මං අපි දින කීපයක් මේ විදිහට සාකච්ඡා කරගෙන ගිහිල්ලා එක් දින දෙකක් විතර අරගෙන මේක නැවත සාකච්ඡා කරමු. ඉතින් ඒකට పూర్ව වැඩසටහනක් වැඩපිළිවෙලක් විදිහට තමයි අපි දැනට මේ අරමුණ මෙනෙහි කිරීමවක්වත් අඩුම ගානේ කරගෙන යන්නේ. හරි. එතකොට ඒක අනිවාර්යෙන් කරන්න ඕන දැන්ට කරන්න බැරි වෙච්ච අය කරන්න ඕනේ. කරලා අතහැරපු අය ආයසරයක් ආරම්භ කරන්න ඕනේ. එහෙනම් මේ මොකද කරන්නේ දවසේ උදේ නැගිට ගමන් අපි අරමුණ මෙනෙහි කිරීම සිද්ධ කරනවා දවසේ උදේ නැගිට ගමන් විනාඩි 10ක විතර කාලයක් අරගෙන මේ කටයුත්ත කරන්න ඕනේ එතකොට මොකද වෙන්නේ මේ විනාඩි 10ේදී අපිට ලොකු හැඟීමක් ඇති වෙනවා අරමුණට යන්න ඕනේ කියලා එතකොට දවස ගානේ මේක උදේ නැගිටින කොටම මතක් වෙනවා නම් මතක් වෙන ගානට එනවා ටික දවසක් ගියාට පස්සේ එතකොට හැමදාම උදේ මේ හැඟීම ඇති වෙන හින්දා ප්‍රබල විදිහට මොකද වෙන්නේ කිසිම ගැටලුවක් නැතුව අරමුණට තියෙන කැමැත්ත උඩින්ම තියාගන්න පුළුවන්කම තියෙනවා අරමුණට තියෙන කැමැත්ත උඩින්ම තියාගන්න පුළුවන්කම තියෙනවා අන්න එහෙම තියාගන්නකොට අරමුණට ළඟා වෙන්න කරන වැඩ කටයුතු අරමුණට ළඟා වෙන්න තමන්ගේ පැත්තෙන් තියෙන ඉහළම දායකත්වය හිතෙන් ලැබෙනවා හරිද
ඉතින් ඒක තමයි අපි ඔක කතා කරගත්ත දෙයක් නැවත මම මතක් කරා මේක කරලා බලන්න කියලා කිව්වා බොහෝ දෙනෙක් කරන ඇති විශේෂයෙන් මේ දිනවල නිවසට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා නම් කාලේ ගොඩාක් නාස්ති වේවි මේක තමයි වෙලාව කියලා අපේ දරුවෝ හිතන්න ඕනේ හුඟක් අයට බැරිම වෙන වෙලාවේ යම්කිසි කෙනෙක් තමන්ගේ වැඩ ටික කරගන්නවා නම් අපි ඇත්තම ඇත්තක් කතා කරමු කරන්න දෙයක් නැහැ හරිද ඇත්තම ඇත්තක් කතා කරමු ඒක වහලා කතා කරන්න දෙයක් නැදුවේ පුතේ දරුවෝ විතරක් නෙවෙයි දෙමව්පිය උනත් මේක ගැන ඉතින් අපිට කතා කරන්න වෙනවා ඒ තමයි හරියට අපේ එකම වයසේ දරුවෝ ටික ගත්තොත් එහෙම මේ දරුවන්ව එක පේලියට තියලා මැරතන් එකක් දුවනවා වගේ තරඟයකට දුවනවා වගේ තමයි මේ උසස් පෙළ කඩේම කියලා කියන්නේ ඔක්කොම ටික එකට තියලා ඒ ඔක්කොටම උගන්නලා එක වෙලාවක මෙයාලාගේ ජයග්‍රාහී කනුව පසු කරනවාද කියලා බලනවා ඒක තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය විශ්වවිද්‍යාල ප්‍රවේශයට යන්න පුළුවන් ඉස්සෙල්ලාම දුවන යම්කිසි පිරිසකට විතරයි එහෙමනම් එතෙන්ට එහාට දුව ගන්න ඕන අපේ දරුවෝ අන් අයට පෙර ඒක තරංගයක් ඇත්තටම ඒක මම කිව්වේ තරඟකාරී තත්ත්වයක් මේක තුල තියෙන හින්දායි බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ තරංකාරීත්වයක් තියෙනවා ඉතින් තරංකාරීත්වයක් නැතුව මේක सिद्ध කරන්න පුළුවන්කමකුත් නැහැ මොකද දක්ෂ අයට ඉහළ තැනක් ලැබිය යුතුව තියෙනවා වැඩියෙන් මහන්සි වෙන අයට එහෙම නැතුව මුකුත් කරන්න බෑ ඉතින් ඒක සමාජයේ විසින් නිර්මාණය වෙලා තියෙන දෙයක් තමයි තරංකාරීත්වය කියන එක හැමදැනම තියෙනවා විභාග වලට තරම් නෙවෙයි ආහාර වලට පවා රැකියාව වලට වෙන එකත් එක්ක පෞලිය අතර උනත් තරංකාරී තත්වයක් ඇති වෙනවා ඕනම දෙයකට තරංගයක් ඇති වෙන එක මනුස්ස ස්වභාවය දැන් මම අපේ දරුවන්ට මෙන්න මෙහෙමයි කියන්නේ මේ දුවන තරංගය නැත්තම් මේ මැරතන් එක ඔක්කොම එකතු වෙලා දැන් දුවන්න පටන් අරන් තියෙනවා සාමාන්‍ය පෙළ කරන ළමයි දුවනවා උසස් පෙළ කරන ළමයි දුවනවා නමුත් හැබැයි අපි හිතමු මොනවා හරි කාරණාවක් උඩ ඔක්කොමලා දුවන වේගය අඩු කරනවා කියලා වැඩි දෙනෙක් ගොඩක් දෙනෙක් දුවන වේගය අඩු කරන්න හේතු වෙන වෙලාවක් එනවා මොනවා හරි කාරණාවක් හින්දා අන්නේ වෙලාවේ අපිට පුළුවන් නම් ටිකක් වැඩිපුර දුව ගන්න හොඳ දුරක් තියාගන්න පුළුවන් හොඳ ගැප් එකක් තියාගන්න පුළුවන් අනිත් කට්ටියත් එක්ක නුවණ තියෙන අය කල යුතු වෙලාවට ස්ථානෝචිතව ඒක ස්ථානෝචිතව කියලා කියන්නේ ඒ වෙලාවට කල හැකි හොඳම දේ කරනවා කියන එකයි ස්ථානෝචිත ප්‍රඥාව කියලා ධර්මයේ සඳහන් කරන්නේ තැනට සුදුසු නුවණ ඒ වෙලාවට ඒ කාලෙට සුදුසු නුවණ හරිද එහෙනම් ස්ථානෝචිතව මේ වෙලාව ගත්තොත් එහෙම මේ කාලය ගත්තොත් එහෙම බොහෝ දරුවන්ට වැඩ කරන්න කම්මැලි හිතෙන කාලයක්. හරි. ඒ මොකද ගෙදරට වෙලා ඉඳ තියෙනවා යාළුවේ කම්බෙන්න නැහැ. හරිද? හරීම ව්‍යාකූල තත්ත්වයක් තියෙන කාලයක් තමයි මේ කාලය කියලා කියන්නේ. එතකොට මේ ව්‍යාකූල ස්වභාවය මේ ව්‍යාකූල ස්වභාවය අපි හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන මොකද කරන්නේ? මේ ව්‍යාකූල තත්ත්වය හඳුනාගෙන අන් අයට මේ වෙලාවේ බොහොම අමාරුයි වැඩක් කරන්න බහුතරයකට අන්න ඒ වෙලාව හොඳට ප්‍රයෝජන අරගෙන තමන් අන් අයට වැඩිය ලොකු වැඩපිළිවෙලකට යන්න උත්සාහ කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ අන්න යට කරගෙන පාත් කරගෙන යන්න කියන එක නෙවෙයි කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න කියන එකයි කියන්නේ මේ වෙලාවේ හිත වේගෙන් වැඩ කරන්න පුළුවන් විදිහට හදා ගන්න නම් ඔන්න ඔය මං දැන් කිව්ව මෙනෙහි කිරීම කරන්න ඕනේ හොඳට කරන්න ඕනේ විනාඩි 10කටත් වැඩි අරගෙන කරනවා ආරමුණට මම යනවාමයි මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවාමයි ඒ සඳහා කළ යුතු දේ මෙන්න මේකයි කියලා ඉතාම දැඩි වීරයකින් දැඩි සිහියකින් කටයුතු කරන්න ඕනේ ඒකට තමයි අර කැමැත්ත වැඩි කරගන්නේ
කොහොම හරි කරලා අරමුණ ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කැමැත්ත වැඩි කර ගන්න. එහෙම අරමුණ ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කැමැත්ත වැඩි කර ගන්නවා කියලා කියන්නේ එහෙම අරමුණ ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කැමැත්ත වැඩි කර ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම වැඩි කැමැත්ත තියෙන දේ දවසේ මූලික කටයුතු බවට පත් වෙනවා. ඒතර මේ දිනවල පුළුවන්කම තියෙනවා මේ දිනවල පුළුවන්කම තියෙනවා එයාට එතකොට කම්මැලිකම් අඩු කරලා වැඩ කරන්න. තමන්ගේ වැඩ ටික ඉවර වෙනකොට වැඩිපුර දැන්ට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න වේවි. ඇයි කොහොමත් විෂය නිර්දේශය එහි විෂය නිර්දේශය උසස් පෙළ විභාගයේදී ලබන වසරේදී මං හිතන හැටියට ඒක ආවරණය කරගන්න ගුරුවරුන්ට හැකියාවක් ලැබෙන එකක් නැති වේවි. ඒකින්ද වෙන වෙන ආකාරයක උපක්‍රම පාවිච්චි කරන්න වේවි බොහෝ දරුවන්ට. ඉතින් ඒකින්ද තියෙන ටික දැනට දැනට වසරකට ආසන්න කාලයක් ඉගෙනගත්ත දේවල් ඇති. අන්න ඒ ඉගෙනගත්ත දේවල් ඔක්කොගෙම දැනට කරන්න බැරි වෙච්ච වැඩ ටික ඉක්මනට මේසේ කාමරේ ඔක්කොම පිළිවෙලක් කරගෙන පිරිසිදු කරගෙන දැනට තියෙන වැඩ ටික වෙන් කරගෙන වේගවත් වැඩ කරන්න පුළුවන් විදිහට මේ දින ටික හරියට නිකන් විභාගයක් ආසන්න වුණා වගේ වේගෙන් වැඩ කරලා අතහරින්න. වේගෙන් වැඩ කරලා අතහරින්න නැවත වාරයක් Tamanට අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙන්න වෙනකොට කරලා තියෙන හැම එකක්ම ගණන් හදලා ප්‍රශ්න වලට උත්තර ලියලා අඩුපාඩු තියෙන සටහන් ඔක්කොම හදාගෙන නෝට් ටික හදාගෙන ඒ ඔක්කොම කරලා අලුතෙන් පටන් ගන්න තියෙනවා නම් ලස්සනට තමන්ගෙන් වෙන්න ඕන දේවල් ටික එදා එදා ගෙදර ඇවිල්ලා කරන්න ඕන වැඩ බොහෝමයක් අතපසු වෙලා ඇති. ඒවා ලයිස්තුවක් හදන්න ඉක්මනට ලයිස්තුවක් හදලා මෙන්න මේ වැඩ ටික ඉවර කරනවා කියලා සැලසුමක් හදන්න සතියකින් දෙකකින් වගේ කාලයක් තුල මේ වැඩ ටික මං ඉවර කරනවා කියලා සැලසුමක් හදලා වේගවත් ඒකට කියන්නේ බොහොම හිර වෙච්ච සැලසුමක් හදන්න ඕනේ. මෙවැනි කාලයක තමන්ට විවේකයේ වැඩියෙන් ලැබෙන කාලේ තමයි සැලසුම් ඕන වෙන්නේ. විවේකයේ අඩු කාලේ ඒ තරම්ම සැලසුම් ඕනේ නැහැ. මොකද කාලයත් එක්ක ඒ කියන්නේ නාස්ති කරන්න කාලයක් නැති කාලයක් එනවා. එහෙම වැඩ හිර වෙලා තියෙන කාලවල වලදී වැඩිපුර සැලසුමක් ඕන වෙන්නේ නැහැ. නාස්ති කරන්න කාලයක් නැති කාලයක් එනවා. අන්න ඒ කාලයේදී වැඩිය සැලසුම් ඕනේ නැහැ. මොකද එතකොට ඒ වැඩවලට කොහොමත් හිර වෙලා ඉන්නේ. නමුත් විවේක ලැබෙන කාලයක් එනවා වැඩ අඩු අනිවාර්ය වැඩ අඩු කාලයක් එනවා. දැන් මේ මෙවැනි කාලයක් වගේ ඒ කාලෙට තමන්ගේ පැත්තෙන් යම් කිසි සැලසුමක් ඉක්මනට හදා ගන්න ඕනේ. එතකොට තමයි පුළුවන්කමක් තියෙන්නේ ඉක්මනට වැඩ කරන්න. ඒ එන්නේ ඒ විදිහට මානසිකව හිරවීම තමන්ගේම ඇතුළාන්තයෙන් මේ හිරවීම සිද්ධ කර ගන්න ඕනේ. එහෙම නැති වුණොත් රූපවාහිනිය පැත්තට ඇදෙනවා, gedara ohe ohe ඉන්නවා, නිදා ගන්නවා දවසේ වැඩිපුර වෙලාවක්, එහෙම නැත්නම් කම්පියුටර් ගේම් එකකට යනවා, මොනවා හරි කාලය නැතිකරන්ඩ කාලයෙන් ගෙවන්ඩ යම්කිසි කෙනෙකුට මොනවා හරි දෙයක් කරන්න වෙලා තියෙනවා නම් අන්න ඒ කාලය ගෙවා දැමීම සඳහා කාලය ගෙවා දැමීම සඳහා කුමන හෝ දෙයක් කරන්න වෙලා තියෙනවා නම් ඒක අපේ ජීවිතයේ ලබන අභාග්‍යම සම්පන්න දෙයක්. වෙලාව ගත කරන්න, දවසේ වෙලාව ගත කරන්න මොන හරි කරන්න එපා. ඒක නෙවෙයි වෙන්න ඕන දේ. හැම වෙලේම අපිට දැනෙන්න ඕන කොහොමද මට කාලය මදි. ඒකින්ද මේ දින ටික වේගෙන් වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම තමන්ගේ කැමැත්ත වැඩි කරන්න ඕන අරමුණට තියෙන. එතකොට වේගවත් ඒ කරලා සැලසුමක් හදාගන්න ඒ කියන්නේ යම්කිසි වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. තද හිරවීමක් තියෙන අපේ මානසිකවම හිර වෙන්න ඕනේ. ඒක දෛනිකව සතිපතා මෙන්න මේ වැඩ කොටස ඉවර වෙනවා කියලා තමන්ට තියෙන්න ඕනේ. වේගෙන් දුවලා වැඩ කරන යම් කිසි ක්‍රමවේදයක් තමන්ගේ තුළ නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒක අපි ඊටාම හොඳින්ම හොඳින්
තේරුම් ගන්න ඕන කාරණාවක් ඉතාලම හොඳින් තේරුම් ගන්න ඕන කාරණාවක් එහෙම කරාට පස්සේ අපිට පුළුවන්කම තියනවා අපේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න මේ දින ටික කියලා කියන්නේ තමන් මතක තියාගන්න අන් අය අභිභවා යන්න පහුවෙලා නම් හිටියේ මේ මැරතන් එකෙන් ඒ පහුවෙලා හිටිය ටික අල්ලගන්න නැත්තම් මේ මැරතන් එකේ අන් අයත් එක්ක කරට කර හිටියා නම් ඒ කියන්නේ මොකද්ද මේ උසස් පෙළ තරඟය කියන එකේ තමන්ගේ වේගය වැඩි කරලා තමන්ගේ පරතරය අනිත් අයත් එක්ක වර්ධනය කරගන්න ගැප් එකක් හදාගන්න හොඳ අවස්ථාව මේ ක්‍රමෙමයි දරුවනේ අපි පාවිච්චි කරන්නේ අපි කතා කරා මේ ඇබ්බැහියෙන් අයින් වෙන්න කියලා ඒක තමයි අද දවසේ අපි කතා කරන්නේ ඇබ්බැහිය ගැන කියලා මම කිව්වා ඉතින් මේ ඉතුරු වෙලා තියෙන කෙටි වෙලාව අපිට ඇති මේක ගැන කතා කරන්න තව ඉදිරියට අපි ඒ ගැන කතා කරනවා ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ මොන හරි දෙයකට ඒ කටයුත්තෙන් ගැලවෙන්න බැරුව යනවා තමන් කරන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒකෙන් ගැලවෙන්න බැරි තත්යකටපත් වෙනවා ඕනම දෙයක් ගැන හැමයි ඇයි එහෙම වෙන්නේ ඒ කටයුත්තෙන් සතුටක් තියෙන හින්දා ඔය දුරකථනය කියන එක ගත්තොත් එහෙම බලන්න දුරකථනය භාවිතා කරලා යම්කිසි සතුටක් ලබනවා කෙනෙක් ඒකෙන් පේන රූපයක් සහ ඇන සද්දයක් එච්චරයිනේ වෙන දෙයක් නැහැ ගන්ධ රස පහස කියන ඒවා නැහැ ඒකේ ඒකෙන් තියෙන්නේ ඇහැට පේන රූප සහ කනට ඇහෙන ශබ්ද එච්චරයි එතකොට ඇහැට මේකෙන් අපි කැමති රූප පෙන්නකොට අපේ හිත සතුට වෙනවා කනට අපි කැමති ශබ්ද අස්වනකොට අපේ හිත සතුට වෙනවා ඒකත් එක්ක අපිට සහැල්ලුවක් තියෙනවා පොඩි නිකන් පීඩණයෙන් අත මෙදෙනවා වගේ එකක් තියෙනවා අන්න ඒක හින්දා මොකද වෙන්නේ ඒ සතුට අපේ හිත ආයසරයක් දරුවනේ හොයනවා ආයසරයක් හොයනකොට අපි ඒක නැවත අපේ හිත සතුට කරන්න පාවිච්චි කරනවා ඒ කියන්නේ කැමති රූප දැකීම කැමති ශබ්ද ඇසීම කියන දෙක නැවත භාවිතා කරනවා නැවත භාවිතා කරනවා කුමන හෝ නොදැක්ක දෙයක් හෝ මොනවා හරි අපි හිතමුකෝ විහිළු රූපයක් නැත්තම් වෙනත් ආකාරයක මොනවා හරි ආකාරයක යම් දෙයක් දැක සතුට උපදින විදිහට අපේ මනස සකස් වෙනවා සතුට උපදින විදිහට අපේ මනස සකස් වෙනවා ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ මේ හිත ඒ සතුටෙහි ඇලිලා ඒ සතුටම ඉල්ලනවා හරිද අන්න බලන්න අපි එක දිගට පාඩම් කටයුතු ආදී අර මං අර කලින් කිව්වා වගේ වේගෙන් වේගෙන් කරොත් එතනත් අපිට සතුටක් උපදිනවා ඒ සතුටට වැඩිය දුරකථනයෙන් ලබා ගන්න සතුට වැඩි නම් ඒක අපිට නැවත නැවත වෙනත් සතුටකට වැඩිය අපි අර කැමැත්ත ගැන කතා කරේ කැමැති දේ කරනකොටනේ සතුටු එතකොට මේකට තියෙන කැමැත්ත වැඩි නම් මොකද වෙන්නේ අපේ හිත ඒකම කරන්න සූදානම් වෙනවා එහෙම කරනකොට ඒක පුරුද්දක් බවට පත් වෙනවා පුරුද්දක් විදිහට දවසේ මෙන්න මේ වගේ වෙලාවක නැත්නම් ඕනම වෙලාවක පොඩ්ඩක් නිදහසක් ඇති වෙනකොට අපේ හිත සතුට හොයන්න කියනකොට අන්න මොකද වෙන්නේ අර දුරකථනයටම හිත යනවා ඒකෙන් ගැලවෙන්න බැරි වෙනවා සතුටෙහි ඇලිලා ඒ සතුටෙහි ග්‍රහණය වෙලා කියලා කියනවා ඒකට ඒ කියන්නේ ඒක අපිව හිර කරලා අල්ලගෙන වගේ ඒ කරන දේෙන් සතුටක් ලැබුණා නම් ඒ සතුට නැවත ලබන්න කියලා අපේ හිත අපිට ලොකු බලපෑමක් කරනවා ඒක ලබා ගන්න බැරි වුණොත් අපිව දුකටපත් කරනවා රිදවනවා හිත රිදෙනවා බැරි වුණොත් අන්න ඒ தත්ත්වයට ආපුවාම කියනවා ඇබ්බැහි වුණා කියලා නොකර බැරි தත්ත්වයකට ආපුවාම කියනවා ඇබ්බැහි වුණා කියලා දැන් බලන්න මොනවා හරි දේවල් වලට එක එක දේවල් වලට ලෝකේ ඇබ්බැහි වීම තියෙනවා සමහර අය එකම රූපයක් දිහා බලලා සමහර විට අපේ පිරිමි දරුවෙක් නම් ගැහණු දරුවෙක් වෙන්න පුළුවන් ගැහණු දරුවෙක් නම් පිරිමි දරුවෙක් වෙන්න පුළුවන් ඒ වගේ ඒ රූපය දිහා බලලා සතුටු වෙලා ඒ රූපේ නැතුව බැරි තත්ත්වයකටපත් වෙනවා හරිද ඊට පස්සේ හරීම ගැටලුවක් ඒක නැතුව බැරි තත්ත්වයකටපත් වෙනවා ඊළඟට ඒ වගේ හුඟ ආග් දේවල් එහෙමයි ගොඩක් දේවල් එහෙමයි නැතුව බැරි තත්ත්වයකටපත් වෙන්නේ බලලා සතුටු වුණොත් අහලා සතුටු වුණොත් විඳලා සතුටු වුණොත්
ඉතින් එහෙම අපි එක 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 ක්‍රියාකාරකම් වලට දැන් ඔය කම්පියුටරෙන් අපි සිද්ධ කරන ක්‍රීඩාවක් ගත්තොත් එහෙම නැත්නම් ටෙලිෆෝන් එකෙන් කරන ක්‍රීඩාවන් ගත්තොත් ඒවා ඇත්තටම සමහර දේවල් මනස මෙහෙවලා කරන දේවලුත් නෙවෙයි. ඉතින් නමුත් ඒ වගේ තනිය ජයග්‍රහණයක් ලබාගෙන සතුටටපත් වෙනවා හිතයි. ඒකයි ඒවත් එක්ක අමුතු අමුතු මානසික සම්බන්ධතා තියෙන්නේ. ඒ කියන්නේ එවෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැති උන්නේ ඇබ්බැහිය සිද්ධ වෙලා තියෙන හින්දා. එතකොට මේ වගේ මොකක් හරි දෙයක් සමහර අය සුරාපානය වගේ දේවල් වලට මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. හරිද? ඒ වගේ කුමන හෝ තමන්ට සතුටක් ලැබෙන දෙයකට තමයි මේ ඇබ්බැහිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් ඊට පස්සේ ගැලවෙන්න බෑ. ඒක සමහරව නරකම නරක පුරුද්දක් වෙන්න පුළුවන්. ඉතාව නරක පුරුද්දක් වෙන්න පුළුවන්. කොච්චර උත්සාහ කරත් ගැලවෙන්න හැදුවට ගැලවෙන්න බෑ. දැන් අපි මූල ධර්මය දන්නවා. මූල ධර්මය කියලා කියන්නේ හේතු වෙන දේ. ඒක දැනගත්තාම තමයි දුවේ පුතේ අපිට පුළුවන්කම තියෙන්නේ ඒකෙන් ගැලවෙන්න. ඇයි මෙහෙම වෙන්නේ? ධර්මය තුල හැමදේම සඳහන් කරලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මං එකම රූපයකට බැඳෙන්නේ? සමහර වෙලාවට අපි පාසල් යන කාලේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන කාලේ ඒ වගේ රූපයකට බැඳුනොත් යම්කිසි රූපයකට බැඳුනොත් යම්කිසි කෙනෙක්ගේ හිනාවක් හින්දා එයාගේ ඇවිදින විලාසය හින්දා කතා කරන විදිය හින්දා මූණේ හැඩේ හින්දා ශරීරයේ හැඩේ හින්දා අපිට යම්කිසි සතුටක් උපදින්න පුළුවන් කෙනෙක් කෙරේ. එහෙම සතුටක් ඉපදුනහම නැවත නැවත හැරිලා බලනවා නැවත 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 අහනවා. එහෙම කරපුවාම අන්න ඒ රූපයට ඇබ්බැහි වෙනවා. ඒ රූපය දැකලා 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 සතුටු වුණාම ඒ රූපයට ඇබ්බැහි වෙනවා. එතකොට අපි කියනවා ආදරයක් ඉපදුනා කියලා. හරිද? ඉතින් එහෙම සම්බන්ධතාවයක් ඇති වුණා කියලා කියනවා මානසිකව. ඉතින් ඒවා අහිඳා ඊට පස්සේ ඒවයි පොඩි වෙනස්කමක් වුණොත් එහෙම එතන ඇති වෙන භයානකම කියලා කියන්නේ එහෙම මානසික බන්ධනයක් කොහේ හරි තැනක ඇති වෙනවා කියන්නේ ඇබ්බැහියක්. එහෙම ඇබ්බැහියක් ඇති වුණාට පස්සේ ඒ රූපයට ඇබ්බැහි වෙලා එක්කෝ ඒ શબ્දයට ඇබ්බැහි වෙලා ඒ හැඩයට ඇබ්බැහි වෙලා ඒ ගතිගුණයකට ඇබ්බැහි වෙලා ඒ මොන හරි එකට අපේ හිත ඇබ්බැහි වීමක් මේ වෙන්නේ. එතකොට එහෙම වුණා කියන්නේ ඒක නැතිව බැරි තත්යකටපත් වෙනවා. ඒක නැතුව බැරි නැතුවම බැරි තත්යකටපත් වෙනවා. ඒක තමයි හොඳටම ඇබ්බැහි වීම කියලා කියන්නේ. සුරාපානය සමහර අය නැතුව බෑ, රූපාහිනිය නැතුව බෑ, කම්පියුටර් ක්‍රීඩාවන් නැතුව බෑ, ආදරය කරන අයව නැතුව බෑ. මේ වගේ නැතුව බැරි තත්යකට පත් වෙනවා. එතකොට අපි කියනවා ඇබ්බැහි වුණා කියලා. එතකොට බලන්න එහෙම ඇබ්බැහි වීම වලට ගොදුරු වෙලා තියෙනවද අපේ දරුවෝ කියලා බලන්න කුමන හෝ જાතියක. සුරාපානයට වගේම සමහරලාට මද්‍රව්‍ය වලට පුංචි පුංචි ආකාරයේ ඔය පොඩි මත් පෙත්තක් කියලා සමහර දේවල් යම් ප්‍රයෝජනයක් තියෙනවා. මතක ශක්තිය වර්ධනය වෙනවා කිය කී එක එක උපක්‍රම භාවිතා කරමින් මේවාට අපිව හිර කරගන්න ස්වරූපයක් තියෙනවා. ඒ කියන්නේ අපි දවසක්ම ඉරිදා දවසක්ම මේ ළමාවට සරණදි කතා කරන්නයි ඉන්නේ ඉදිරියේදී. නමුත් දැන් අපි අද කතා කරමින් හිටියේ මේ ඇබ්බැහි වීම කියන එක දැන් තේරෙන්න ඕනේ. ඇබ්බැහියට හේතුව තේරෙන්න ඕනේ. සතුටු වෙන තැනක හිත ඇලිලා. මම අපේ දරුවන්ගෙන් මෙහෙම අහනවා. අපේ හිතේ තියෙන ස්වභාවයක් තමයි හැම වෙලේම වැඩියෙන් සතුට තියෙන තැන්වලට ඇදිලා යන එක. සතුට ඇති වෙන තැන් දෙකක් තිබුණොත් වැඩියෙන් සතුට ඇති වෙන තැනක් තියෙනවා නම් අන්න එතෙන්ට ඇදිලා යන ගතිය අපේ හිතේ තියෙන එකක්. හරිද? ඒක අපේ දරුවෝ තමන්ගේ පැත්තටම හැරිලා බලන්න. අපි යම් උත්සවයකට ගියා කියලා හිතනද ගිහිල්ලා බලනකොට මම එක පැත්තකින් ඉන්නවා ගොඩාක් කැමති කට්ටියක්, මම තව පැත්තකින් ඉන්නවා ටිකක් කැමති කට්ටියක්. එතකොට දෙපැත්තට මං කැමැත්ත තියෙනවා. හැබැයි මගේ හිත ඇදිලා යන්නේ ගොඩාක් කැමති කට්ටිය ළඟට. ඇයි ඒ? එතන මට සතුටක් හැදෙන හින්දා. හරිද? එතකොට ටිකක් කැමති දෙයට වැඩිය ගොඩක් කැමති දෙයට මාව ඇදිලා යනවා. අපි හිතුව මෙහෙම මේ පැත්තේ ඉන්නේ අර ටිකක් කැමති කෙනා තමයි මට දිගටම මේ මම එයා ළඟට තමයි පොඩ්ඩක් නැත්තම් ගියේ. නමුත් අද දවසේ තමයි මේ විශේෂ කෙනා ඇවිල්ලා ඉන්නේ. මං මගේ පරණ අතීතයේ මං දන්න කෙනෙක්. අපි දැන් පිටරට ගිහින් ඇවිල්ලා හරි ගොඩක් කැමති. දැන් එහෙමනම් මං අර පැත්තට යන්නේ නැතුව මේ පැත්තට යන්න පෙළඹෙනවා. හැමදාම ගියේ මේ පැත්තට. හැබැයි අද නම් මම යනවා. මොකද අරිට මේ පැත්තට ගියාම ඇති වෙන සතුටට වැඩිය සතුටක් මට එහා පැත්තෙන් තියෙන හින්දා. එහෙනම් හැමදාම ගිය තැන තමයි ඇබ්බැහිය කියලා කියන්නේ. දුරකතන, මද්‍රව්‍ය,
නැත්ත මොනවා හරි දෙයකට අපි අබ්බැහි වෙලා තිනවා කියලා කියන්නේ හැමදාම හිත ගිහිල්ලා සතුට වෙච්ච තැන. එහෙනම් ඊට වැඩිය සතුටක් ලොකු සතුටක් හදලා දුන්නොත් තමයි අබ්බැහියෙන් අත මෙදෙන්න පුළුවන්කම තියෙන්නේ. අබ්බැහි වෙලා තියෙන යම්කිසි පුරුද්දක් තියෙනවද ඒ පුරුද්දෙන් අපි සතුට වෙනවද අන්න ඒ ඇති කරගන්න සතුටට වඩා සතුටක් වෙනත් දෙයකින් ඇති කරලා දුන්නොත් විතරයි අබ්බැහියෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙන්නේ. වෙනත් දෙයකින් ඇති කරලා දුන්නොත් විතරමයි අබ්බැහියෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක අපි හිතා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකින්ද අපි විකල්පයක් හදලා දෙන්න ඕනේ අබ්බැහියකින් අයින් වෙන්න. ඉතින් ඒකට අපි මොකද කරන්න ඕනේ? ක්‍රමයක් හොයන්න ඕනේ. මොකක්ද කරන ක්‍රමේ? ඒ කියන්නේ අපිට සතුටක් ඇති වෙන්න වෙන ක්‍රමයක් හොයන්න ඕනේ. ඒක අර අබ්බැහියෙන් ලබන සතුටට වඩා වැඩි සතුටක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. නරකම දෙයකට නම් අබ්බැහි වෙලා තියෙන ඊට වඩා චුට්ටක් හරි හොඳ දෙයකට කැමැත්ත හදා ගන්න ඕනේ, සතුට හදා ගන්න ඕනේ. ඒක තමයි අපි ක්‍රමානුකූලව අපේ හිත ඉහළම දේවල් වලින් සතුට වෙන විදිහට හදා ගන්න ඕනේ. දැන් ඔය අබ්බැහි වීමෙන් ලබන සතුටට වඩා අපේ අරමුණට යෑමෙන් අරමුණ කෙරෙහි මෙනෙහි කරලා ඒක තුලින් ලබන සතුටක් ඇති කර ගත්තොත් නම් වඩා හොඳයි. නමුත් හැබැයි ප්‍රායෝගිකව අබ්බැහි වලට ලක් වෙච්ච අයට අරමුණ කියන්නේ බොහොම හොඳ දෙයක් තමයි. මොකද අරමුණ අපි ගත්තේ ඉතා සාර්ථකම සාර්ථක තත්වයකටපත් වෙන්න බලාගෙනනේ. එතකොට ඒකත් එක්ක ලොකු සතුටක් ඇති කර ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ආසන්න වශයෙන් සමහරලාට එහෙම බැරි වෙන්න පුළුවන්. මොකද අරමුණට යන්න තියෙන ගමන කර්කස හින්දා. හරි. අපි හිතමු අපි සුරාපානේ වගේ දෙයකට අබ්බැහි වෙලා තියෙනවා කියලා. එහෙම අබ්බැහි වෙලා තියෙන කෙනෙක් තේරෙනවා නම් යම් විදිහකින් මේක නොකල යුත්තක් කියලා ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ඒකට බාධා වෙන ඒ මොනවා හරි ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. හරි. ඒක නවත්ත ගන්න ඒකට බාධා වෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒ අවස්ථා මග හැරගන්න ඒකට පොළඹවන පාප මිත්‍රය අයින් කරගන්න ඒ වගේ නොයෙකුත් ආකාරයේ වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන දේ. එතකොට ඒ කියන්නේ මේකට ගොඩාක් බාධා වෙන දේවල් මොනවා හරි හිර වෙන තැන් ටිකක් හදා ගන්න අතර වාරයේදී මොකද කරන්නේ? ඊට වැඩිය ලොකු සතුටක් ඇති වෙන මොනවා හරි ක්‍රමවේදයක් හදා ගන්නවා. හරිද? සමහර විට දැන් අපි මෙහෙම හිතමුකෝ, සුරාපානයයි පරිගණක ක්‍රීඩායි දෙක ගත්තොත් වැඩියෙන් හානියක් වෙන්නේ සුරාපානයේ. එහෙනම් මෙයා මොකද කරන්නේ? ඉස්සෙල්ලා తాවකාලිකව පියවරෙන් පියවර අර ලොකු අබ්බැහිය, අර නරකම අබ්බැහිය කියන තත්වයෙන් අත මිදිලා ඊට මෙහා තියෙන දෙයක් පාවිච්චි කරනවා. ඒක ඊට මෙහා කියලා කිව්වේ අර නරකම දෙයට වැඩිය ටිකක් නරක එකක්. ඒ කියන්නේ දැන් දුරකථනය පාවිච්චිය, එතකොට අපි පරිගණක ක්‍රීඩාවන් වගේ දේවල් අපිට හානි වෙන්නේ අපේ ප්‍රධාන අරමුණට තියෙන කාලය නාස්ති කිරීමෙන්. නමුත් සුරාපානය වගේ දෙයක් කියලා කියන එක මුළු ජීවිතේම අඳුරු කරන ලොකු බලවේගයක්. ඉතින් ඒකත් එක්ක සංසන්දනය කරනකොට පරිගණක ක්‍රීඩාවකට අබ්බැහි වීම හොඳයි. එහෙමනම් මේක දැනගෙනයි කරන්න ඕන. වඩා හානියක් තියෙන දේෙන් ලබන සතුටට වඩා වැඩි සතුටක් ඊට මෙහා හානියක් තියෙන දෙයකින් ලබන්න පුළුවන්කම ඇති වෙන විදිහට ඒ අවස්ථාව ලැබෙනකොටම, එහෙනම් අපි හිතමු සුරාපානයට, නැත්තම් අපි හිතමු මොන හරි වෙනත් දෙයකට, අපි හිතමු පුංචි මත්පෙත්තකට හරි කියලා, යම්කිසි කෙනෙක් ඒ වගේ දෙයකට අබ්බැහි වීගෙන එනවා නම් ඒ වෙලාව හරියටම ඒ වෙලාවේ මොකද කරන්න ඕනේ? ඒක හිතෙන් හිතට නැගිලා එන අවස්ථාවම භාවිතා කරන්න, වෙනත් ඒ කියන්නේ පාඩම් කරන්න පාවිච්චි කරන්න කියලා මම අපේ දරුවන්ට කිව්වොත් ඒකෙදී බොහෝ විට අසාර්ථක වෙයි. එතෙන්ට තාම ඇවිල්ලා නැහැ. ඊට මෙහා තියෙන වෙනත් සතුට ලැබිය හැකි දෙයකට, එක්ක රූපවාහිනියකට, එක්ක යාළුවෙක් හම්බෙන්න, හොඳ යාළුවෙක් හම්බෙන්න යන්න, එහෙම නැත්නම් පරිගණක ක්‍රීඩාවක් ඒ වගේ මොකක් හරි එකට ඉක්මනින් පාවිච්චි කරන්න ඕනේ.
හරිද එහෙම කරමින් අතෙන්ට සම්බාධක පනව ගන්න ඕන තනියම ඕක කරන්න ඕනේ ඒ වාගේ දේවල් සමහර විට අපිට වැඩි හිටියෙකුට කියන්න පුළුවන් සම්බාධක හදාගන්න එහෙමයි බාධාවන් හදාගන්න එහෙමයි මෙන්න මේ වගේ දෙයක් මෙන්න මේ වගේ තැනකදී මගේ අතින් සිද්ධ වෙනවා කියලා තමන්ටම ඉතාමත්ම හිතවත් යමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට වැඩි හිටියෙකුට නිඳා කරන්න ඇති කෙනෙකුට කියනවා කියලා ඒ වගේ තමන්ම අරකට බාධා හදාගෙන වෙන පැත්තකින් සතුටක් හොයන්න ලෑස්ති කරගන්න ඕනේ හරිද වෙන පැත්තකින් සතුටක් හොයන්න ලෑස්ති කරගන්න ඕනේ එතකොට අපේ හිත ඒ සතුටෙහි ඇලෙනවා අර සතුට අයින් කරලා ඊට පස්සේ ටික දවසක් ගියාම මේකෙන් අයින් කරගන්න ඊට මෙහා තියෙන එකට අන්තිමට කොහරි පාඩම් කරන එකෙත් ලොකු සතුටක් ලැබෙනවා තමන්ගේ වැඩ ටික ඉවර වෙනකොට වේගෙන් වේගෙන් එදා දවසේ වැඩ ටික යමෙක් කරලා සාර්ථකව තමන්ගේ කළමනාකාරීත්වය දවසේ කළමනාකාරීත්වය හරියට අරගෙන ගිහිල්ලා සතියේ කළමනාකාරීත්වය හරියට අරගෙන ගිහිල්ලා සැලසුම් කරගත්ත විදිහට ඉලක්ක වලට ළඟා වෙමින් තියෙනවා නම් ඒකෙන් ලොකු සතුටක් උපදිනවා ඒක ඔය පරිගණක ක්‍රීඩාවන් වගේ දේවල් වලින් ලැබෙන සතුටට වඩා ලොකු සතුටක් අන්න ඒ සතුටේ හිත අලෝ ගන්න ඕනේ එහෙම වෙච්ච ගමන් අර ඇබ්බැහිය කොහෙන් ගියාද කියලා හොයා ගන්න පුළුවන් කමක් නැහැ ඒක හින්දා හැම වෙලේම බලන්න යම් යම් ක්‍රමවේද තියෙනවා අන්න ඒවා පාවිච්චි කරන්න හරිද අපේ ධර්මයේ තුල ওই වගේ ක්‍රමවේද තියෙනවා ඒවා භාවිතා කරලා හිත සකස් කරන්න ඕනේ හිත සකස් කරන්න ඕනේ ඉතින් අපි අද බොහෝ දේවල් කතා කරා ඒක නරමුණට යෑම පිළිබඳවත් ඒකම මූලික කරගෙන කැමැත්ත උපදවා ගන්න පුළුවන් නම් අපේ අරමුණට අපේ ඔය ඇබ්බැහිම් වීම ඔක්කොම අයින් කරලා අරමුණට තදින් හිත ඇලෙන්න හේතු වෙනවා ඉතින් ඒ විදිහට අරමුණෙහි හිත අලවා වාසය කරන්ඩ ප්‍රධාන අරමුණේ හිත අලවා වාසය කරන්න ඕනේ යම් කිසි කරදරකාරී ඇබ්බැහියක් තියෙනවා නම් ඒ ඇබ්බැහියෙන් අයින් වෙන්න ඊට වැඩිය කරදර අඩු දෙයකට අපි යොමු වෙලා ටික 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 අන්තිමට තමන්ගේ අරමුණට යනකොට ඒ අරමුණ කෙරෙහි මතක් වෙනකොට ඒක තමයි ලොකුම ඇබ්බැහිය අරමුණට ඇබ්බැහිවීම හරිද එන්න ඒ தත්තර හිතපත් කරා කියලා කියන්නේ සමාජ සම්මතයේ තියෙන මේ ඇබ්බැහියෙන් අපි අත මිදුණා කියන එක. එහෙම නැත්තම් කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ. කරන වැඩවල ඉවරක් වෙන්නේ නැති ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න මේ විදිහට හිත සකස් කරගන්න ඕනේ. ඒ හිත සකස් කරගත්තොත් ලෝකයම ජය ගන්න පුළුවන්. හිත ජය ගන්න කෙනාට ලෝකයම ජය ගන්න පුළුවන් බව බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපේ ආදරණීය දුවල පුතාලා තමන්ගේ යවුණ කාලෙම තමන්ගේ ඉදිරි අනාගතය හැදෙන්න තියෙන කාලෙම විනාශ කරගන්න එපා. එහෙම නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ දීර්ඝ කාලයක් හිත පුහුණු කරලා අවශ්‍ය තැනට ගන්න අවශ්‍ය තැනට තමන්ට වැඩක් කරගන්න පුළුවන් තැනට මේ හිත ලං කර ගැනීමෙන් තමයි හැකියාවක් ලැබෙන්නේ තමන් යා යුතු තැනට යන්න. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනා, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි දරුවන් වෙනුවෙන් ඉතාමත්ම ලෙන්ගතව ප්‍රාර්ථනා කරනවා. නිවසේදලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු දරුවන් වැඩිහිටියන්ට මේ ධර්ම කරුණු රැගෙන ඉන්නට ලැබෙන්නේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිසගේ බැතිබර අනුග්‍රහයෙන්. ඉතින් අපේ ජීවිතය නිවැරදි කරගන්න කටයුතු කරන ඕනෑම වෙලාවකදී ජීවිතය නිවැරදි කරගන්න කටයුතු කරන ඕනෑම වෙලාවක අපිට ලැබිච්ච උපදෙස් අනුව මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත් අයට අපි නිවැරදි වෙනකොට ඒ උපදෙස් අනුව නිවැරදි වෙනකොට බොහෝ පින් රැස් වෙනවා. නමුත් අපි තුල ජනතුනාව සියලු පින්ුත් අපි ඒ දායකත්වය ලබාගත් සියලු දෙනාටම අනුමෝදන් වේවා අනුමෝදන් කරනවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ අය වෙනුවෙන් කටයුතු කරන දුවදරුවන් ආදී අය වෙනම් ඒ අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න හේතු වේවා. ඒ විතරක් නෙවෙයි මේ ජීවිතය සාර්ථක වෙන්න හේතු වේවා. අවසානයේදී සියලු දුක් නැති කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට ඒ අත්තන්ට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ දායකත්වයන් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ යක්කල කුරුණෑගල වත්ත අංක 2:20 ලිපිනේ පදිංචි වී.එස්. චන්ද්‍රසෝම ස්වාමිපුරුෂයා
ඒවගේම සහ දූදරුවන් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඔක්තෝබර් 31වැනි දිනට 65 වන ජන්මදිනය සැමරේට නියමිත සීලා චන්ද්‍රසෝම මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් මෙම ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ ධර්ම දාණය හේතු වේවා. දේශකයන් වහන්සේ අතර සියලු මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. හැම කෙනෙකුටම ලෝකවාසී ලෝකවාසී හැම දෙනෙකුටම උතුම් ධර්මය අවබෝධ වෙන්නට මේ ධර්ම දාණය හේතු වේවා කියලා නැවත වාරයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිත් ඒ ආදරණීය මෞතුමියට ආශිර්වාද කරනවා. 65 වෙනි ජන්මදිනය සමරන සීලා චන්ද්‍රසෝම මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා. ඒ වගේම චන්ද්‍රසෝම මහතා දූ දරුවන් ඇතුළු ඒ සුජීවත්ව වාස කරන හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ කරන සියලු කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ඒ අය නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.